ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශනාංශයේ නිලධාරීන්ට මෙසේ උපදෙස් ලබා දී තිබෙනවා. ඊට අමතරව විදේශ රැකියා අවස්ථා ලබා දෙන මුවාවෙන් සිදුවන අනවසර මුදල් එකතු කිරීම සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසද එහි ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දී තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් සැරවින්වරයෙකු සහ ස්වාමින් වහන්සේ නමක විදේශ රැකියා ලබා දෙන බව පවසමින් වංචනික ලෙස මුදල් එකතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. විදේශ රැකියා සඳහා ගෙවීම් ලබා ගැනීමට බලය ඇත්තේ බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ. මෙම වංචා නැවැත්වීම සඳහා පුළුල් විමර්ශන කණ්ඩායම් ස්ථාපනය කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.